හි පස්සිකෝ ඒහිපස්සිිකෝ එ තනුමය දකින්න නමෝතස් භගවෙතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස් භගවෙතු වරහතු සම්මා සම්බුද්ධස් නමෝතස් භගවතු අරහතෝ සම්මසම්බුද්ධස් සදා පූජනීය මහානායක මහාස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා ඇතුළු පූජනය මහා සංගරත්නය නවසරයි. ස්ර්ණවාහිනී තුළින් හැමදාමත් හිමිදිදරියු දෑසන ඒහි පස්සිකෝ ධර්මාණු ශාසන අවශ්‍රවණය කරන ලක් වැසිලොෝ වැසි සැඩහැති පින්නතුනිේ. හෙමිදිරියූ දසනින් බලාපොරොත්තු වන්නේ පෙරදා පවත්වන්නට යෙදුණු ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ සඳහන් අපේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ මෙලොව සතුටිං සැනසිල්ලෙන් ජීවත්ත එනට පුළුවන් ඉතාමත වැදගත් කරුණු හතරෙන් දෙවිනිකාරණය පිළිබඳව පුංචි පැහැදිලි කිරීමක් හිමිදිරිය ව දෑසන සිද්ධ කරලා ඔබේ අවබෝධයට එකතු කරන්න. අපි පෙරදා සෙහිපත් කලා සාකච්ඡා කලා උට්ටහාන වීරය පිළිබඳව. උට්ටාන සම්පදාව පිළිබඳව. ඒවිදියට ධාර්මිෂ්ට රැකියාවක නිරත වෙලා දීගජානු කෝලිය පුත්‍රයටට බුදුහාදුුරු දේශනා කලා යම උපයගන්න කියලා. දැහැමි රැකියාවකින්. ඊළඟට බදුහාමුදුරු දෙවිනිකාරණය දේශනා කරනවා ඉතාම හොඳට ධාර්මිෂ්ටව දැහැමි රැකියාවක නිරත වෙලා උපයාගත්ත යම්බඳු භෝගයක් ධනයක් තියෙනවනම් එම කර හැමෝට මෙම ධනයක් තියෙනව භෝගයක් තියෙන එකතු කරගත්ත අන්නයි රැස්කරගෙන තියන ධනධානය භෝග මිලමුදල් සියල්ල. ආරක්ක සම්පදා කියල බුදුහාදුරු දෙවිනිකාරණය දේශනා කරනවා ආරක්ෂා කරගන්න ඕන දීගජානු එහෙම වුනොත්න් ඔබෝය කියන ගිහි ජීවිතය ඔය තරම්ම ගැටලුසාගත ප්‍රශ්න සහගත ජීවත්තෙන්ට අපහසු එකක් බවට පත්වෙෙන්නේ නෑ දීගජානු සතුටින් ඉන්න පුළුවන් සැනසිල්ලෙන් ඉන්න පුළුවන් මෙලව දියුණුවක් ලබන්න පුළුවන් ීවිත එපාවෙන්නේ නෑ දීගජානු හෙමවුනොත්. ඇතරෝ මිනිස්සු ගොඩාක් ජීවත්න්නේ ජීවිත එපා වෙලා. ජීවත් වෙන්න ඕන නිසා ජීවත්වෙනවා සතුටින් ජීවත්වවෙන්නේ නෑ මිනිස්සු ඇයිඒ. එහෙම ජීවත්තයෙන්ට බැරිවෙන්න හේතු ගොඩයි. එනිසා තමයි බුදුහාමුදුරු මේ බණකතා වෙදී ඉතාම පැහැදිලිව දේශනා කළේ සතුටිං ඉන්න වුවමනා කරන කාරණා හතරයිතියෙන්නේෙ ඒටික හොඳට අනුගමනය කරන්න හැමුණුත් පුළුවන්දීග ජානු කියලා. අපි ඒටික අනුගමනය කරන්න ඕන එතකොට ඔය විඳවන ජීවිත විින්දනය කරන්න පුළුව. ගොඩාක් මිනිස්සු ජීවිත විඳවනවා අම්මලාපච්චිලා ජීවිත විඳවනවා දූදරු ජීවිත විඳවනවා. ස්වාමි භාර්ියාවුරු ජීවිත විඳවනෝ. විින්දනය කරන්න ලැබෙන ප්‍රමාණය අඩුයි. නමුත් මනුෂ්‍ය ලෝකයට ආව අපි මනුෂ්‍ය ලෝකයේ මේ මිනිසත් බව විින්දනය කරන්න ඕ. විඳව විඳවත් ජීවත්තෙනයකෙ තේරුමක් නෑ. ඒ පිළිබඳව හොඳවට හිත මෙහැවල අපි කටයුතු කරන්නට ඕන එතකොට අපි හැමෝටම සතුටින් ජීවත්වෙන පුළුවන් සන්තුට්ටි පරමං දනම්. මේ ලෝකයේ තියන ලොකුම ධනය මේ මනුෂ්‍ය ලෝකයේ තියන ලොකුම ධනය සන්තුට්ටි සතුට සතු තිං ජීවත්තෙන්න්න වහන්සේනවා. ඉතිං අපේ බුදුහාමුදුරුව අර අමාරුවන් මහන්සිං අපි දන්නවා සේදාවක් කිත්තතා දාඩිය දාලා යමක් උපයාගන්නකු ඩාක් මහන්සේලා බාහු බල පරිචිත දෑත බෙහෙසවල යමක් උපයාගන්න හොයාගත්ත දේ හොයාගත්ත මහන්සි වෙලා කියන බව හොඳට අවබෝධ කරගන්නවන්. පහළ වනේ නෑ මහන්සි වෙලා හොයාගත්තේ. අත්තල කරගැට එන්න ධඩියතන් මහන්සේලා හොයාගත්තේ. ඒ හොයාගත්ත සියල්ල ධාර්මිකයි කියල ඔන්න සතුටු වෙනවා. හොරකං කරලා නෑ කාගංවත්් කඩා වඩාගෙන නෑ කප්පං අරගෙන නෑ ෝම ධාර්මිකව හොයාගත්ත දෙයක් මා සතුතියෙන. පරි සංකරගන්නවා. විනාසවෙන්න පුළුවන් ක්‍රමකී පයක්තියනවා. අපි මහන්සි වෙලා හොයාගත්ත දේ සමහර වෙලාවට රාජ සන්තක වෙන්න පුළුවන්. එහෙමෝන තේටික අපට බුක්තිවින්නන්න බැරි වෙනවා. අපි ඒ පිළිබඳව හිතන්න ඕන කොච්චර මහන්සසි වෙලා හොයාගත්තත් ඊට පස්සේ අප හැසිරෙන විදිහ වෙන වුනුත්. අපේ චරයාාවන් වෙනස් සුනොත් අපි හොයාගත්ත ධනයේ පරිහරණය කරන විදිහ වෙනස් වුනොත් සමහරවිට අපි සතු සියලු මුදල් රාජ සන්තක කරන්න පුළුවන් රජයකට. ඒ අපි හොයනකාලි මහන්සුනාට ඒ වියදංකරන්න කාලෙ වැරදිට වියදංකරොත් අපටහෙමවෙන්න පුළුවන්. එනිසා අපි ඒ පිළිබඳව හිතන්නට. ට කොච්ර හන්සවෙලා හොයාගත්තත් බදු හාමුන්ත්‍ර දේශනා කන ොරසතුර පැහැරගන්න පුළුවන්. හොරු ගන්න පුළුවන්. එහෙමන අපි ඒ ගැත් හිතන්න ඕන. යමක් උපයාගත්තදේ හොයාගත්තදේ හොරුන්ට පැහැරගන්ට බැරිවෙන විදිහට පරිසංකර ගැනීම අපි සතු ඩොකු වගකීමක්. එ වගකීම අපි පිළිපදින්න ඕන. ගෙදරතියෙන කැත්ත උදැල් අලවංගු මේ මේදීත් අපට පහළ වනේ නෑ. ගෙවල්ලින් අම්මලා අපපච්චල දුවල පුතා අත්තම්මලා සීහල මේ හැමෝ මේ ගැන හිතන්නෝ. රාත්‍රිය උදවනකොට අපි එලිය තියල තිබුණු අපේ උදැල්ල. ඒක සමහරිට පාර යන කෙනෙක් ගිෙනියන්න පුළුවන්. පොරුවක් ඇත්තක් උදැල්ලක් ගිෙනියන්න පුළුවන්. ඒක අපි ගත්තේ ගොඩාක් මහන්සි වෙලා. ඒ වෙනුවෙන් දාඩිය හෙල තියෙන එ වුව අපි රැකයාාවමක් කරලා තියෙනවා ඒ උපයාගත්ත බාන්්ඩ දැන් අපි ආරක්ෂා කරගන්න ඕනු එ හොරහතුරෝ පැහරගනයනො එනිසා අපි පිළිවලකට ආරක්ෂා කරගනීමේ වැඩපිළිවලක් අනුගමනී කරන්නට ඕන් ඇඳුම් පැළඳම් පවාහෙමයි ඇදු මක්කුණත් පැහරගන්න පුළුව පැළඳදු මක්කුණත් පැහැරගන්න පුළුවන් අනාරක්ෂිතව තියන් හොඳනේ සොරසතුර පැහැර ගැනීමෙනු අපේ ධනය බිනාස වෙනෝ හොයාගත්තදේ මොන තරම් ධාර්මිෂටෝ හොයාගත්තත් නැතිවෙන්න පුළුවන්. එළඟට තවත් පැත්තකින් පරිස්සංකරගන්න ඕන ගින්නෙෙන් සහ ජලයන්. ජලයයින් කියලකිවාම ගංමතුර ගලන්න ඕන්නනැ හැ මොහොඳ ගොඩගලන්න ඕනෙ නැහැ අපේ ගෙදරතියනු පුංචි වතර ටිකටුනා අපේ සම්පත් විනාස කරන්න පුළුවන් සමහර වෙලා. සමහර සම්පත්තිය න සමහර දේවල්තියන වතුර මිශ්‍රවුණම් විනාස වෙන. වතුරට වැටුන හම විනාස වෙන. එතකොට ඒ විනාස වෙලා තිය ජලයෙන් හැබැයි ගංවතුර ගලලනේ මොහොද ගොඩගලලනෑ නමු ජලෙන් විනාස වෙන. ඒ නිසා අපි හොයාගත්ත දේවාලුවට වතුර වැටුණුත් වතුර කලවංුනොත් වතුරෙන් විනාසවෙන්න පුළුවන්නන් අපේ සමහර සම්පත්න් අපි ඒටික ආරක්ෂා කරගන්න කොහොමද ආරක්ක සම්පදාවේදී ඒවට ජලය මුහුවෙන විදිහෙවල් ලවබෝධ කරගන ජලය මුහු නොවන විදිහට ඒවා ආරක්ෂා කරගන්න වතුරු වැැටුුණොම් විනාස වෙනවාල. සමහර දේවල් ගින්නින් විනාස වෙනම්. ගිනිි ගන්න. එතකොට පුංචි ගින්නකින් ලොකු දෙයක් අපට නැතිවෙන්න පුළුවන්. දිනාස වෙන්න පුළුවන්. ඒ පිළිබඳව හැම වෙලාවෙම අපි හිතන්න ඕන. විදුලියනම් විසන්ධි කරලා තියන්න ඕන. ඒවා අපි හැමදීම කල්පනා කරන්න ඕන පහන පත්තු කරන්නකට පහනින් වනත් ඒ පහන බුදුහාමුදුරුවන්ට පූජා කළත් ඒ පහන දෙවි කෙනෙකුට පූජා කළත් ඒ පහන පූජා කරන්නේ තැම්පත් කරන්නේ තියන්නේ අනාරක්ෂිත විදිහට නං එයින් ඇතිවෙන ගින්න දෙවියන් වහන්සේට වලක්වන්න බෑ. එයින් ඇතිවෙන ගින්න බුදුහාන්දුරට වලක්වන්න බෑ. එහෙම ගින්නක් ඇතිවනාට පස්සේ බුදුහාමුදුරන්ට බැනල වැඩක් නෑ. දෙවියන්ට බැනල අපහාස කල්ල වැඩක් නෑ. එතන වැරැද්ද තියෙන්නේ අපිළඟ නෑ ආරක්ක සම්පදාකෙන දියුණුුවීමේ ගුණය අපිළඟ නෑ. එස අපි ආරක්ෂාව පිළිබඳව හිතලනේ. ගින්නෙන් සිද්ධ වෙන විනාසේ මේ මේ විදිහට සිද්ධ විය හැකී කියන අවබෝධයෙන් කටයුතු නොකරන නිසා අපි දුක්මහන්සේලා හොයාගත්ත වස්තුව විනාසවෙන්න පුළුවන්. ලක්ෂ ගනං කෝටි ගනං විනාස වෙන්න පුළුවන්. සමහර විට හම්බ කරගත්ව මුළු සේ සතම විනාශස වෙන්න පුළුව. එතකොට මිනිස් සුබනි නවා. එතකොට මිනිස් සුචෝදධනා කරනවා. දෙවියන්ට පහාස කරනවා. ශාස්තෘවරුන්ට පහස කරනවා. අපි මොන තරන් ධාර්මිෂ්ට ජීවිතයයක් ද ගත කළේ කෝදැංඒවා කිය. සියල්ල ධාර්මිෂ්ට වනාට අ දෙවිනිකාරණය රැක්කනෙත්තං එතනදි සිද්ධ වෙන විනාසේ වලක් වන්න බෑනිසා ආරක්ක සම්පදාාවෝන ගින්න පිළිබඳව ජලය පිළිබඳව හිතන්නටඕන්. එළඟට තමාසතු ධනය, දුක්මහන්සේලා හොයාගත්තදේ තමන් අපප්‍රිය කරන අය අතරට යන්නත් පුළුවන්. තමන් අකමැති අයාතට පත්තවෙන්නත් පුළුවන්. එනිසා මෙන්න මේ ක්‍රම වලින් තමන් අමාරුවෙන් උපයාගත්තදේ විනාස වෙනවා කියන අවබෝධය අපිළඟ තිබුණින් නැත්තං තමයි අපි මහන්සවෙලා හොයාගත්තදේ විනාස වෙන්නේ. එනිසා, හොයන ක්‍රමයේ දන්නවා වගේම විනාශ වෙන ක්‍රමයක් දැනගෙන තිබුණුත් තමයි අපට ඒවා පාලනය කරගන පරිහරණය කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ පිළිබඳව ඉතාම හොඳින් හිතන්නඕ. ඊළඟට අපට නොපෙනෙන විනාසයකු සිද්ධ වෙනවා අපි හොයාගත්ත වස්තුව අනවබෝධීන් පරිහරණය කරනකට ඒ පිළිබඳව අපේ බුදුහාමුදුරු සිංගාලෝවාදක කියෙන බනකතාවදි දේශනා කළා ඒකේන බෝගේ බුන්ජයය කියලා දීහි කම්මම් පයෝජයේ චතු තම්පින් නිදාාපේය ආපදසු භවිස්සති කියල බුදුහාමුදුරු දේශනා කළ ඒකේන බෝගයේ බුන්ජයිය බුන්ජයිය කියෙන ආහාර සඳහා හොයාගත් අර දුක්මහන්සේලා ධම්මිකා ධම්ම ලද්ද එහෙම මහන්සේලා හොයාගත්ත ධනය ආරක්ක සම්පදාවෙදි ආරක්ෂා කරගන්නකොට පරිහරණය කරන විදිහ පිළිබඳවත් තිගනගන්න ඕ. පාවිච්චි කරන විදිහ. ඒ සියලු සම්පත්. ඒ හොයාගන්න දේන් එක කොටසක් අපි ආහාරය සඳහා පාවිච්චිකන්න. බෙදන්න එකේ බුදුහාරු හතරකට. පක් ගන්න කෙනෙ තමන්ගේ මාසික වැටුප හතරට බෙදල බලන්න එතකොට ආහාර සඳහා අපිට වැය කරන්න පුළුවන් ප්‍රමාණයේ තීරණය කරන්න ඒ ප්‍රමාණයිෙන් ඒ මාසේ යැපෙන විදිහට ආහාර පිළිබඳ සැලස්සුමක් සකස් කරගන්න නැත්තන් ඔබට ගිහිජීවිතය සතුටිින්ගවන බැරි වෙනු ඒ ලැබෙන වේතනය හතරෙන් බෙදලා එක මාසකට යන ගාන වෙන්කරගන්න බිරිඳ දරුවෝ ස්වාමයා පවුලයා ඇත්තෙ එක කතා කරන්න. අපිට මාසකට වියදං කරන්න පුළුවන් ආහාර සඳහම් මේ වගේ සීමාවක් විතරයි. එනිසාපි ආහාර රටා මෙහෙම සකස් කරගන්න ඕ. ආහාර පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන. අර පරිස්සම තියෙන් ඕන. ඒ කුම්මහිකම කුණුකම නෙමෙයි එකටි කියන්නේ අර පරිස්සම කියලා. පිළිවලකට ඒටික පාවිච්චික නො පරිහරණය කරනවා. ඒ පරිහරණය කරන්නේ පාවිච්චි කරන්නේ ලෝකයේ අනිත් අයි ආහාර ගන්න විදිහට නෙමෙයි අපි ආහාරතීරණය කරන්නේ අපට අපේ වේතනයෙන් වෙන්කල හැකි මුදලේ ප්‍රමාණයට ඒ තමයි අප ඉතාමත් ොහොඳට ඉගෙනගන්න ඕනේ මේ සඳහ තමයි සිත දියුණු කරන්න ඕනු සිත මුල් කරන්න ඕනී කිය බුදු හාමුදුර අපට දේශනා කළේ හැමෝටම සමාන ආහාරවේලා ගන්න බෑහ ආහාර වේල අසමානයි කුස පිරීම සමානයි. හැබැයි හිත පිරීමත් අසමානයි අපට හිත පුරෝවගන්න පුළුවන් වෙන්න්නු ැබෙන පඩියත්තෙක්. එතකොට ඒකේන බෝගයේ බුන්ජයය. හතරෙන් එකයි මාසකට රුපියල් විසිදාහක් නම් පඩිගන්න පන්දාහක විතරයි අපට ආහාර සඳහා වේදං කරන්න පුළුවන් වෙන් රුපියල් පදාහා ඊළඟට දේහි කම්මම් පයෝජයේ කියලා කොටස් දෙකක් වෙන් කරන ප්‍රයෝජනය සඳහා. අතනතිෙන ආහාර දැන් මෙතන කොටස් දෙකක් තියෙනවා හතරෙන් දෙකක් එතන වැඩි කොටසක් තියෙනවා එතකොට විසිදාහක් නම් පඩිගන්නේ දහදාහක් තියනවා මෙතන ඒටිකන් අපට ගොඩාක් වැඩ කරන්න තිනෙන ඒ පිළිබඳව හිතන් එතන දහදාහක් තියවා. කර්මාන්තවල දියුණුව සඳහා තමන් කරන කර්මාන්තය දියුණු සඳහා වේදං කරන්නත් ඔය කොටස් දෙකින්. ආහාරෝල්ට වෙනම කොටසත් තියෙනවා. ඊළඟට තමන්ගේ ජීවිතය ගිහි ජීවිත ගොඩාක් අවශ්‍යතා තව තියෙනවා කෑම විතරක්ම නෙමේ අවශ්‍යතාකය. ඊළඟට අපට ඉතුරු වෙන සියලු අවශ්‍යතා සඳහාර මුදල වේදං කරන්න වෙන තන හැයි මකතියාගන්න ඕනවෙෙන්වෙලාතියනු ප්‍රමාණය ඒවෙෙන්වෙලාතියන ප්‍රමාණය මතකතියාගෙන තමයි අපි සියලු වියදන් සකස් කරගන්නේ. අපට උත්සව වලට සහභාගි වෙන්න්නත්වයෙනවා ගිහි ජීවිත ගොඩා කුස්වතියන ආවාහපිවා හෞස්සව දූදරුවන්ගේ විිවිධ උත්සව ඒව තියන ඒවට අපට ආරාධනා ලැබෙනු. ඒ ආරාධනා ලැබෙනකොට අ කොටස් දෙකෙන් තමයි ඒටික අපි පියවගන්න ඕන කට අපට ලැබෙන ආරාධනා ප්‍රමාණයේ ලැබිලතියෙන රාධනා ප්‍රමාණය අපි හිතන් ඕන ඉරස ඒ සඳහාට වීධංකරන්නට පුළුවන් ප්‍රමාණ හිතන්න ඕන කෙනෙක් උත්සවයටට හිල ලක්සයක් දේ කෙනෙ කුස්සවට ගිල් අපිකුම් විවාහඋස්සවයක් කෙළෙ යා ලක්ෂක බඩුවක් ගිහිල දෙෙනු එයා පඩිගන්නන්නවා ලක්ෂාතරක් එයාගේ මාසික වේතන ලක් සහතරක් ලක්ෂ පහකා එයා ලක්ෂයක බාණ්ඩයක් එයායට පරිත්‍යා කරන්න කමක්න රපියල් විසිදහ තිස්දාහක වේතනයක් ලබන කෙනා එයාගෙනියන් නෝන ඊට වඩා ගොඩාක් අඩු වටනාකමකින් යුක්තයක් එයාට බෑ ලක්ෂ ඇත් දෙන්න. එය ලක්සත්දින්න හිතන්නේනෑ එයා හිතන්නේ මට මේ සඳහා වීදන් කරන්න පුළුවන් ප්‍රමාණය මෙච්චරයි ඒ ප්‍රමාණය තමයි මම වේදන් කරන්න කියලා මාසික සැලස්සුමක් හදාගන්නවා. ඔයා අත්තරය අපට ඇති වෙනනාෝලිඩරෝග ලිඩරෝගවල්ට අපට වේදං කරන්නවෙවැනි දෛනිිකව හැන ලඩරෝග පුංච පුංච උනහෙමිරිස්සාවාගේ පුංචි පුංචි ලෙඩ හැදෙනවට දූදරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා තියෙනවා දූදරුවන්ගේ වැඩිහිටියන්ගේ ඇදුුම් පැළඳුවන් අවශ්‍යතා තියෙනවා ජීවිතයට අප ඇඳුමක් ඇඳල නෑවගේ සිංහල වුරුදු කාලෙට ඇදුම් ගන්ට කඩවල්ල පෝලිමේ පිරිල්ල තදබද විශවාල මුදලක් වේදං කළ ඇදුුම් ගත්තට තව අවුරුද්දය අත්තට වතාවක් ඇඳුම් ගන්න වෙන ගන්න වෙන එතකොට දරුවන්ට ඇඳුම් පැළදුම් අරන් දෙන්න වෙනවා. අධ්‍යාපනයේ පැත්තෙන් ඉගෙන ගන්න පාසල්ෝට පොත්පත් අරන් දෙන්න සිද්ධ වෙනවා ඇඳුම් පැළදුන් අරන්දෙන්න්න සිද්ධ වෙනවා. ලෙඩරෝගෝල්ට වේදංකරන්න සිද්ධ වෙන. උස්සවාදයට අපට යන්න සිද්ධ වෙන. ඔයා අතර ඉඳලහිටල අපි නොදන්නා විදිරු මළගයක් දෙකක් වෙන්නත් පුළුව. මේ හැම්ම දේකදිම තමන්ගන්න වා වාහනය කැඩුන්හාම හදනේවා මේ සියල්ලට තමයි අර දීහිකම් මම් පයෝජයේ කොටස් දෙක. ඒ කොටස් දෙ වේදංකරන්න අපි දන්න අපේ ගෙදර කොච්චරද වේතනය අපට කොච්චරද කොටස් දෙකක් කියන්නේ කිය එතකොට එක මාන්සක න වාහන පිළිසකර කිරීම වැඩක්. එහම නැත්තන් නිවසී පිළිසකර කිරීමේ වැඩක් එනවා අපි වංකරණ වැටුපෙන් වැඩි ප්‍රමාණයක්. අපිකීම වෙන්කරන්නට අපිට පුළුවන් ඒ මාසෙකට වෙන්කරන්න පුලන් රුපියල් දදදාහක් කියලා නමුතර නිවසේ හදිසේ ආපුූ පිලිසකර කිරීමට අපිට රුපියල් අටදහ කිරයනවා. දැන් අනිත් සියලු වැඩට ඉතුරුවේනි දෙදාහයි. ඒ මාසේ හෙමනං ඉදර උදවී කතාභහ කරලා සැලසුම් කරන්න ඕන මේ මාසේ අපට මෙන්න මේ මුදල යනවාගේ පිලිසකර කරන්න වාහනයේ පිළිසකර කර ගන්න සක හදාගන්න. අපට මේ මාසේ ඉතුරෙන්නේ පුංචි මුදලයි. කෘපියල් දෙදාහක් විතර පොඩි මුදලක් ඉතුරෙන්නේ. අපි ඒටිකින් තමයි සියලු වැඩ කරන්න වෙන්නේ. එනිසා මේ මාසේ වැඩදාගන්න එපා වැඩී. මේ මාසේ චර කටයුතු බහුල කරගන්න එපා. අපි මේ මාසිටික කල්පනාවෙන් වැඩ කරන්න ඕ. මෙන්න මේ සාකච්ඡාව මේ තේන්දුව මේ සුහදත්තය මේ මිත්‍රසීලී භාවය පවුලක මව්දමෝපියන්ට දූදරුවන්ට සාකච්ඡා කරල ගොඩනගාගන්ට බැරවුණුත් සමගීන්. ඔබට හර සතුට ලැබෙන්නේ නෑ තමයි. ඇයි නිවස පිලිසකර කරන්න රුපියල් ලටදාහක් යද්දී තවත් අපි යොදාගත්ත වැඩවලට තවත්තුරුපියල් හත්තට දාහක් වේදං කලොතුන් ඒ මාසේ අපට කොතනක හරි අඩුවක් ඇතිවෙන. එහෙම වඋනාමට සිද්ධ වෙනෝ නණයක්ගන්. අපේ කටයුතු පාලනය නොකල නිසා අපට නයක් ගන්න සිද්ධ වෙනවා. ඒ නයට අපි පොලිියග්‍යවන්න වෙනවා. එතකොට බලන්න ඊළඟ මාස වෙනකොට අපි නයගවන්නත් ඕන ඊළඟ මාසය වෙනකොට පොලීගෙවන්නත් ඕන ඊළඟ මාසේ ළමෙක් ලෙඩව් නොතුන් ඒ ළමයා වෙනුවෙන් අනි වාර්යම සලිටියක් වේදන් කරන්නත් ඕන දැන් අපේ ජීවිතය අඩාලයි. දැන් සතුට නැතියෙන. ඒ දැන් ඇඩු කඳුලි මිින්ද වෙනවා දැන්නායිකාරෝ පස්සින්ෙන. මුදල්නෑ. එනිසා අපට මේ සාමාන්‍ය ජීවිතයේදී වංකරන්ඩු පුළුවන් ප්‍රමාණය ගැන අවබෝධය ඇති කර නොගත්තොත් අපට කාදාාකොස් සතුරඉින්ජීවත්යෙන්ට බැරි වෙනවා. බලන බෞද්ධ දර්ශනය, බුදුරජාණන් වහන්සේ කිස්තුපූර හයවෙනි සේවසේ දේශනා කරන මේ පැහැදිලි කිරීම මොන්න තරං අපේ ජීවිතයට සමීපයිද කියලා. අපට වැරදුුණු හැම්ම තැනම වැරදිලා තියෙන්නේ මෙතනනේ. අපි ප්‍රමාණය ඉක්මවා වියදංකරන්න. අපි අනුන්දිහා බලාගන වේදං කරනු. අපි වියදංකරන්න ඕනි අපේ ප්‍රමාණයට අපට වෙංකරන්න්න පුළුවන් මුදල පමණයි. එනිසා ඒ පිළිබඳව හැමෝම දැනගන්න ඕන. අම්මලතාත්තලා දුවලපතාලට කියන්න ඕන. අප පඩිය මෙච්චරයි අම්මගේ පඩිය මෙච්චරයි මගේ පඩියම මෙච්චරයි අපි දෙන්නටම හම්මෙන්නිටික ඔක්කෝම එකත කරාම් පුතා මෙච්චරයි. අපි මෙන්න මේ මේවට මේ මාසවල වීදං කරන්න ඕන අනිවාරෙන් අපිට වීදංගෙන ප්‍රමාණයක් තියෙනවා ඒටික වීදංකරාම් අපට මෙච්චර මුදලයි ඉතුරුුවවෙන්නේ මගේ පුතාල මගේ දරුවෝ බොහෝ පරිස්ස මෙෙන් වැඩ කරන්න ඕනි අම්මට ඉතාතරයි සල්ලිතන් ටිකයි කියලා ඔවබෝධ කරන්නවා අපේ දුවලපුතාල ඉගෙනගන්න දරුවෝ පුංචි දරුවෝ. ඒ දෙමවපියෝ ගත කරන ජීවිතය පිළිබඳ අවබෝධයක් ඇතිකරගෙන ඒ පිළිබඳ කරුණාවෙන් කටයුතු කරන්නවා. අනිත් ලොකුලුකු මුදල් හොයෙන අයගේ ඒ චර්ියාවන් වට ඒ ක්‍රියාවන්වලට සමානුව වැඩ කරන්න හැමෝටම බෑ. පුළුවන් දුවලපුතාල කවදකාරරි හොඳ ටිගෙනගෙන ලොකු පඩියක් හම් වෙන රස්සාාවක් කරන දවසක ඔයාලට පුළුවන්. බැයි අම්මයි ත්තයි දපත් ඒ දෙන්නටේ හැමදේම කරන්න අමාරුවයි ඒ පිළිබඳ අපි හොඳ අවබෝධයෙන් කටයුතු කරන්නටෝ ශාල මුදලක් මාසකට වේදන්කරන්නට සිදධ වෙනවා ගිහි ජීවිතයක් ගත කරනකොට ය මම කිව්ව නොකිවව බොහෝ දේවාලෝ මුදල් වේදං කරන්න සිද්ධ වෙනවා. ආහාර සඳහා එකයි කර්මාන්ත සඳහා ඇඳුම් පැළඳම් ඒ සියල්ලම රැකීරක්ෂාවලටයුතු ඒ සියල්ලම සඳහා දෙයි. කොටසක් තුරවා. චතුත්තම්පි නිදාපේය ආපදස භවිසති පවිචි හේතුවත් බුදු හාදර දේ සනාගන චතුත්තම්පි හතරවනි කොටසත්තිරන එක නිධාපේ කියැන බැංකු ගත කරන්න කෙළේ ද නිදං කරන්න බැංකු ගත කරන්න. ඒ බැංගු ගත කරන්නේ ඇයි ආපදාසු භවිස්සති ආපදාවලදි පාවිච්චි කරන්න අපට ඇති වන ආපදාාතියන ස්භාවික ආපදාවදුර තියන එවගේ අස්වාභාවික ආපදාවදුරුත් අපේ ජීවිතවලට ඇතිවෙන්න පුළුවන්. ස්වභාවික සහ අස්වා අභාවික. එතකොට අන්න ඒ වගේ සිදිවීමක් වුණු තපිළඟ කීයක් කරිත්තියෙන් ඕන හදිස්සේ මොනු හරිකරගන්න. ගේ පැත්තක් කඩාගෙන ගියුත් පුංචිනායක් ඇවිල්ලා ගලක්වැටිල මොක කරිවෙලා ලී අද්දිරලා. අපට එක හදාගන්න අපිගාව ඒ ආපදාවට මොහොුණ දෙන්න ්‍රමාණවත් පුංචි මුදලක් හරි තියෙන්නවා. ඒනිසා අපි හැම මාසකම. හැම මාසකම කීයක් හරි බැංකු ගත කරන්න ඕන මොකද අපේ ඉදිරියේදී අපට ඇතිවෙන ලෙඩරෝග ව්‍යසන කරදරතියෙනවා ඒවට අපට පාවිච්චි කරන්න මුදලත් තියෙන්නවා. හොයල බලන්න මේ බනකතා වහන ගෙවල්ල. අවුරදු විස්සක් විශිපහක් තියක් රැකියාවක් කරලතියෙනවා එවුනාට හදිස්සේ බෙහෙට්ටිකක් ගන්න තරම් පොතේ මුදලක් ඉතුරු වෙලානෑ. අන්න අපට දුකයි මතක් කෙනකට. දිීගජානු කෝලී පුත්‍රය බුදුහාන්ද්‍රඉ අහන්නේ බදුහාමුදුරුවනි අප මිළමුදල් පාවිච්චි කරනවා තින් අපට සතුටනෑ. අපි හරි අසතුටෙන් ඉන්නේ ජීවිත එපා වෙලා තියෙන්නේ. මුදලක් ඉතුරු වෙලානෑ. එන්ස බුදුහාමුදුරු යෝජනාවක් කරන්නේ ආරක්ක සම්පදාව දියුණු කරන්න එහ මූනොත්තමයි ඔබට සතටින් ඉන්න පුළුවන්න බැනෑ ෙඩක් හැදන. අපදාව කාවත් බයක් නෑ ඉතුරු කරගත්ත මුදලක්තියෙනවා පාවිච්චි කරන්න. ඔබට දුකක් තියෙනවනං ඔබට ඔබේ ගිහිජීවිතේ සතුටක් නැත්තං ඒ සතුට නැත්තේම මේ කරුණ නිසානේද කියල බලන්න. එහෙම බලලා ඔවු කියලා හිතුවට වැඩක් නෑ ඉතුරු කරන ක්‍රමවේදයක් හදන්න. කියී කියහරි ඉතුරු කරන ක්‍රමවේදයක් හදන්න හතරින් එකක් තමයි බුදු හාන්දුු යෝජනා කර. ඉළඟට මේ මුදල් වියදංගෙන තවත් ක්‍රම කීපයක් ඉතාමත්ම ෂණිකව වියදංගෙන ක්‍රම ක්‍රික්්කීපයත්වයෙනවා සල්ලාල ක්‍රියාවන්ගෙන් විශාල විදිහට උපයන මුදල විනාස්ස වෙනවා ස්ත්‍රී ලෝලීන් කියලක ඒවගේ අවස්ථාවන්ලද අප ප්‍රමාණ මුදල ප්‍රමාණ කරන්නට බැරි අසීමිත මුදල් වේදංගෙන එ කාමබොහෝගී අධිස්ුකෝපබෝගී ජීවිත වැරදිවිදිරය කතකරන්න පෙළබෙන යට එළඟට මද්‍රව්‍ය වලට පෙළඹිච්චායට මුදල් කොච්චර හඹවුනත් ආරක්ක සම්පදාවෙන් කටයීතු කරන්න බෑ ඒගොල්ලොන්ට ඒගොලුන්ගේ සියලු ධනය ඒගොල්ලො වියදංකරනවා බිනාස කන්නවා. එට පසේ දූ කෙලියට යොමුහිච්ඡයි. නිවිධ සූදු ක්‍රීඩාවනුවට යොමුහිච්චයටත් කිසිම විදිහකින් මුදලක් ඉතුරු කරන්න බෑ. එවගේම පාපකාරී මිත්‍රයෝය ආශ්‍රයේ නිස්ශ්‍රය කරනවා නම්. ගොල්ොටත් සල්ලිතුර කරන්න බෑ. මෙන්න මෙහෙම තමන්ගේ ජීවිත වෙනස් කරගත් අයට වැරදි පැත්තරී යොමුකරගත් අයට කවදාකො සතුටින් ජීවත් එන්න බෑ. යම් කිසි කෙනෙක් මනුෂ්‍යලෝකයේ හොඳට ජීවත් එෙන්න්න ඕනී කාටවක්කත් අතනොපා ජීවත්ත එන්න ඕනි මම දරුවන්ට හොඳ තාත්තෙක් කකුල් දෙකල්ලලා වඳන්න පුළුවන් හොඳ තාත්තෙක් කකුල් දෙකල්ලල වඳන්න පුුවන් හොඳ අම්ෙක්. මගේ කකෝල් දෙක අල්ලල වඳින්න පුළුවන් මට්ටමට බිරිඳට වඳින්ඩ පුළුවන්ෙදට හොඳ ස්වාමි පුරුෂය. එහෙම. මගේ බිරිද කියලා කතා කරන්න පුළුවන් හොඳ බිරිඳක්. හොඳ දරු පිරිසක් හැටියට අපි කටයුතු කරනකොට මේ හැමදේම පැතගත්. එනිසා මේ හිමිදිරු උදෑන්සන් අපි මතක් කරන්නේ අපේ තතාගත බුදුහා මුරු ඔබට මට තාම කරුණාවෙන් මේ මහන්සි වෙලා හොයෙන ධනය පරිහරණය කරන විදි. ආරක්ක සම්පදාව දේශනා කලාා තවත් පුළුල් විදියට හිතලා තාම පින්බර සතුට එගෙවන්න පුළුවන් වාසනාවන්ත ගිහි ජීවිතයක් ගොඩනගාගන්න ඔබ සැලස්සුම් කරන්න. ඒ සැලස්සු මහදාගන වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න. ලගුණු ජීවිතේ වින්දනය කරන්න මේ මුළුම් හත් විශ්වයමින්න මානම සත්්‍යයාට, හැකියාව ශක්තිය දහිරිය ලැබේවා යැයි සුභාසිංසන එකතු කරමින් අදත් අපි තවත් දවසකහමුවෙන් බලාපොරොත්තුවෙන් එහි පස්ෙකු ධර්මාණු ශාසනාවතුලින් සමුගන්නෝ හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. මහනුවර හන්දෙස්ස නාරංවල පදිංශිුව සිටි පාඨශාලාචාර්ය, MG ජිනිදාසි මහත්මා අභාප්‍රාප්ත වී, දෙදහස් දනමේ පස්වනිමාසයේ දස වන දිනට අවුරුදු විශ්සක් සම්පූර්ණවීම නිමිත්තෙන් එතුමාගේ බෙරිඳ ඒම් හේවගේ මාහත්මය සහ දූදරු පිරිස විසින් සසර වසනාතුරු මෙවන් අකල්මරණයක් නොවේවායේ ප්‍රාර්ථනා කරමින් අමා මහා නිවන්සුව අත්වේවායි පතමින්ද අද දින මෙම වැඩස්්‍රහනට දායකත්වේ දක්මන ලදී.